ජීවිතය කියන්නෙම එක්තරා සිතුවමක්. එය වර්ණගන්වන්න ඕනේ සායම් නොව සදාකාලික පවතින මනුස්සකම්. එනිසා අදත් සුපුරුදු ලෙංගතුකමින් අපි සූදානම් ඔබේ ජීවිතය විනිවිද දකින්න. එකතු වෙන්න රටායික. සුබදාම කොයි තරම් අපූරුවිද කියලා අපිට දැනෙන්නේ මානවයන්ගේ සිතුවිලිවලට කොයි තරම් අපූරුවට ඒ උදව් කරනවද කියලා දැනගොත්. කලාව හඳුන්න මිනිස්සු සංවේදීශීල මිනිස්සු කියලා දැනෙන්න නම් ඒ පරිසරයෙන් ඇතුළට යන්න ඕනේ. බලන්න කොයි තරම් අපූරුවට මේ සුබදාම අපිව සිතුවම් කරලා තියෙනවද. මේ දැනෙන මානසික නිදහස අපූරුවට විඳින දෙන්නේ කොහාගෙන තමයි අපි මේ ආවේ. තාමත් ඒ සිතුවිලි කැන්වස් මත දිගහරින ඒ දෙදෙනගේ කතාවයි අපි හිතුවේ මෙවර රටා ඇතුලේ ලැහැ. අන්නේ දෙකපු සමහර සිතුවම් අපිව නිහඬ කරවනවා. ඉතින් ඒ නිහඬ කරවන තැනකට ආපුවාම ජීවිතේ පුදුමාකාර වෙනසක් දෙන තැනක් තමයි අද අපේ කතාබහ. රටා කියන්නේ ජීවිත වෙනස් කරන තැනක්. ඉතින් ඒ කතාබහේ හිමිකාරයන් දෙන්න ඉන්නවා මාත් එක්ක. මනුචා කුමාරගේ වගේම රංග කුඹලාතර ආරච්චි. හරිනේ මන්? අයිබුවන්. අයිබුවන්. හරි. දැන් ඇත්තටම දැන් මේ මෙහෙම නිර්මාණ කලාවක් නිවාහන ඇත්තම ඇවිල්ලා බැලුවොත් එහෙම නිකන් අර අපි නිකන් ශාන්ති නිකේතනයට ගියා වගේ. බැලු බැලු හැම තැනකම තියෙන අපූර්ව නිර්මාණ. කොහොමද එහෙම සංකල්පයක් නැවෙන්නේ? ඇත්තටම පොඩි කාලේ මම ගොඩක් චිත්‍රවලට ආසයි. ස්කෝල යන කාලේ කරා දිගටම ඕලෙවල් කරා. ඊට පස්සේ ඒවල් ලොටක් චිත්‍ර කරා. ඊට පස්සේ ඉතින් මම ස්කෝලෙන් අවුට් වුණාට පස්සෙත් තරුණ සෙවස් බව යටතේ මම ඩිප්ලෝමා එකක් කරා. ඊට පස්සේ ඇත්තටම මට කරගන්න වැටුණා. ඊට පස්සේ මග ඇරුණා ටික කාලයක් පදිංචියත් මාරු වුණා. එනිසා මට මග ඇරුණා චිත්‍ර කියන දේ. ඊට පස්සේ කාලයක් ගිය පස්සේ තමයි මගේ හස්බන්ඩ් තමයි කිව්වේ අපි චිත්‍ර ටිකක් අඳිමු ආයි මේ බලන්නත් එක ආසයි එහෙම කියලා කිව්වා. ඊට පස්සේ එතරින් තමයි මම පටන් ගත්තේ ආයි අඳින්න. ඉතින් ඇත්තටම හොබි එකක් විදිහට තමයි ඉතින් මුලින්ම ගෙනහලා බොක්ස් බෝඩ් එකේ තමයි මම කරන්න ගත්තේ. ඊට පස්සේ ඒවා ඊට පස්සේ අපි මගේ Facebook හරහා WhatsApp හරහා මගේ හස්බන්ඩ් යාගේ ඔෆිස් එකේ යාළුවන්ට මගේ යාළුවන්ට පෙන්නුවා මේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇත්තටම මට ගොඩක් කිව්වා හරිම ලස්සනයි වා දාන්න දේ දිගටම කරන්න කොච්චර ෂෝක්ද අපිත් ගන්නම් එහෙම කියලා ගොඩක් අය මට කිව්වා. පස්සේ කැන්වස් අරගෙන ඒ අවශ්‍ය දේවල් අරගෙන මේක නිර්මාණය කරන්න පටන් ගත්තේ. වර්ණ හැඩතල කොයිතරම් අපූර්වවට තමන්ගේ හදවතේම වෙන සිතුවිලි කැන්වසයක් මත ගෙනල්ලා ඒ කෙනෙකුට රස විඳින්න දෙන්න පුළුවන් නම් ඒක පුදුමාකාර හැකියාවක්. ඉතින් අද අපේ මනෝජවත් රංගවත් වාගෙන ඉන්නේ වෙන හේතුවක් ඉඳන් නෙමෙයි. ඔවුන් අපිට ආරාධනා කළා එන්න අපේ නිවාණේ තියෙන මේ සිතුවිලි ටික ලෝකෙටම උදාහරින්න කියලා. අද ජාතික රූපවාහිනිය අපි කරන්නේ ඒ කාර්තව්‍යෙම තමයි. දැන් අපි මෙහෙම දෙයක් හිතමුකෝ. දැන් ඔබ කැන්වස් එකට පමණක් සීමා වෙන්නේ නැහැ. එතනින් එහාට විවිධාකාර නිර්මාණ ගොන්නක් මේ නිවහනේ තියාගෙන ඉන්නවා. එහෙමත් අත බැලීම් කරේයි. ඔව් මට කාලයක් යනකොට හිතුණා කැන්වස් වලට හැගිය තව දෙයක් කරන්න ඕනේ කියලා. ඒතකොට තමයි මම ලී නිර්මාණ තෝරාගත්තේ. වෙළඳපොළ ඉල්ලුමත්තාව ඒ වගේ මේ එහෙම කරන්න නැද්ද කියලා. ඊට පස්සේ ලී ප්ලේට්ස් වල මහෝගනි ලී ප්ලේට්ස් වල මම චිත්‍ර අඳින්න ගත්තා. විශේෂයෙන් සිංහල සැරසිරි මෝස්තර ආශ්‍රිතව තමයි ඒවා කරේ. ඒ වගේ එක එක ලී පෙත්ති වල
ලැල්ලිවල ඒ වගේ ලියාශ්‍රිත දේවල් කරා. තව ලීවලින් කරා කප් කෝස්ටර්ස් කියලා මම නිර්මාණය කරා. ඒ කියන්නේ කප් එකක් තියන්න පුළුවන් විදිහට කෑලි 6 සෙට් එකක් හැදුවා. තවත් මම ඉස්සරහට බලාපොරොත්තු වෙන ෆැබ්‍රික් පේන්ටින් පැත්තට රෙදි පැත්තට ඒ කියන්නේ සාරි වගේ දේවල් ඩිසයින් කරන්නත් මම දැනටත් කෝස් එකක් කරා මානෙල් ගමගේ කියන මිස් යටතේ. එතකොට ඒ පැත්තෙන් කුෂන් කවර්, ටේබල් රනර්ස් ඒ වගේ පැත්තට යන්නත් දැන් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. සිතුවිලි අතික්‍රමණය කරන්න පුළුවන් නම් බොහෝ වෙලාවට අපේ මැවෙන සමහර නිර්මාණ හරි අපූර්ව බවට අපිට පත් වෙනවා. මේවා තියෙන්නේ හරි අපූර්ව නිර්මාණ. බලන්න කොයිතරම් කලාවේ විවිධ ඉසව් වලට අපිට යන්න පුළුවන්ද කියලා. මේ නිර්මාණ දුටු පමණින් අපිට මැවෙන්නේ ඒ වර්ණ සංයෝජනයේ හැඩතල මේ සියල්ල. මනුජර තිප්පා ලොකු උමනාවක් මෙවන් නිර්මාණ කලාවක් ලෝකයේ අතරට ගෙන යන්න. ඉතින් ඇගේ නිර්මාණ කලාව කොයිතරම් අපූර්වද කියලා මේ ඔබ දකින සිතුවම් හරහා සමහරලාට පැහැදිලි වේවි. අපි මෙහෙම කාරණයක් හිතමු. අපි ටිකක් අභියෝගයක් බාර ගන්නවා. දැන් සමහරලාට මෙහෙම නිර්මාණ කරපුවාම මේවට ඉල්ලුමක් තියෙයිද? මේ හරහා මට පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් වේවිද? ඒ ව්‍යාපාරය සාර්ථක වේවිද? මෙන්න අපිට එන ගැටලු ප්‍රශ්න එනවා සාමාන්‍යයෙන් හැටියක් ඒක. ඉතින් එහෙම දැනුන්නේ නැද්ද ඇත්තටම? ඇත්තටම දැනුණා. ඒක ගොඩක්ම දැනුණා. මේ ඒ වුණාට මම ගොඩක්ම වෙළඳපළ වටිනාකමට මම මට සතුටක් තිබුණා. මම චිත්‍ර ඇඳලා ඒක අර කට්ටිය ලස්සනයි කියනකොට ඒ මානසික සතුට මට ගොඩක් වටිනවා. මම ඒ නිසා මම විකුණුනොත් නැතත් කියලා මම හැමතිස්සම චිත්‍ර ඇඳා. ඉතින් කවදා හරි විකිනේනේ කියලා බලාපොරොත්තු වෙන නිසා තියාගෙන ඇඳා. ඉතින් මේ මානසික සතුටත් එක තමයි මම කරේ. ඊට පස්සේ ඉතින් වෙළඳපළක කතා කරලා පස්සේ විශේෂයෙන් ලක්සලා එතන එහෙම මගේ චිත්‍ර දැකලා ගේන්න කිව්ව හරි ලස්සනයි කියලා. ඒ වගේ මට ටික ටික වෙළඳපළ හැදුනා. ඉතින් ඒ ගතිය ඇත්තටම බය ගතිය පොඩක් අඩු වුණා. එහෙම නැති වෙයි එහෙම ගතිය අඩු වුණා. ඒ නැත්තත් මම හැමතිස්සෙම අඳිනවා ඇඳලා තියෙනවා. ඒක මම ගොඩක් මානසික සතුටක් තමයි මම ඒකෙන් ලබන්නේ. ඒක කොයිතරම් අපූරු කතාවක්ද? සමහර වෙලාවට පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න ඔබ හිතේ කැමැත්තක් තියෙන්න පුළුවන්. හැබැයි අපි ප්‍රශ්නයක් තියෙනවා අපිට. මේක සාර්ථක වෙයිද? මේක ගෙන යන්න පුළුවන් වෙයිද? මොන බාධක එන්න පුළුවන්ද? ඔය වගේ ප්‍රශ්න ගණනාවක් අපි හිතනවා. සාමාන්‍යයෙන් බීජයක් පැල කළොත් අපි ඒකට අවශ්‍ය පෝෂණය පිටින් දෙන්න ඕනේ. පැලේට පැලවෙන්න ඕන කාලේ අපිටත් නොහිතන කාලෙක පැලවෙන්න පටන් ගනී. ඒක තමයි ඇත්ත කතාව නේද? එතකන් අපි සූදානම් වෙන්න ඕනේ. රටා කියන්නේ සම්මානිත වැඩසටහනක්. ඒ කාරණාව ඔබ හොඳ ආකාරම දන්නවා. හැම සතියකම අපි මේ කාරණේ කියනවා. ඒ නිසා රාජ්‍ය සම්මාන, සුමති සම්මාන, රයිගන් සම්මාන වලින් පිදුම් ලැබපු වසරේ විශිෂ්ටතම සංග්‍රාමයේ වැඩසටහන තමයි රටා. ඉතින් ඒකට හේතුව මෙවන් නිර්මාණකරුවන් ලංකාව පුරාම ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් ලෝක ඉස්සරහට ගෙන යන්න අත්තලක් සැපිවේ ජාතික රූපවාහිනී. ඒ ගෞරවය අපි ඔබට දෙන්න ඕනේ ප්‍රේක්ෂකයන් විදිහට. ඒ ජයග්‍රහණ පිටපස තියෙන්නේ ඔබේ ආදරය පමණමයි. ඉතින් ලංකාවේ කොතැනක ඔබ හිටියත් අනිවාර්යෙන් ඔබ එනවා. හොයාගෙන රටා එනවා කියන එකත් අනිවාර්යෙන් මතක තියාගන්න. මෙන්න තිරේ දෙස්සෙන WhatsApp අංකය. ඔබට පුළුවන් ඔබ මෙවන් නිර්මාණශීලී හැකියාවක් තියෙන කෙනෙක් නම් ඡායාරූප කීපයක් පුංචි වීඩියෝවක් අපිට එවන්න. ඒ වගේම තමයි දවස ගානේ අපිට ලැබෙන මෙවැනි නිර්මාණ ගණනාවක් නිසා අපිට හඳුනගන්න බෑ කවුද මේ ඉන්නේ කියලා. ඒ නිසා පුංචි දුරකථන නමතුමුත් දෙන්න. මෙන්න මේ නිර්මාණ මගේ මං අහවල් ප්‍රදේශයේ ඉන්නේ කියලා. ඔබ කොහේ හිටියත් අනිවාර්යෙන්ම ජාතික රූපවාහිනිය එනවා ඔබව හොයාගෙන. දැන් මනුජවත් අපිට මොන ගැහෙන්නේ එහෙම. දැන් අපි මෙහෙම දෙයක් හිතමු මනුජ. දැන් මේ තියෙන්නේත් එහෙම සංකල්පයක්නේ. අලුත් සංකල්ප ඔබ ගේනවා. මෙහෙම නිර්මාණ කලාවක් කරොත් හොඳයි. බලන්න කොයිතරම් අපූර්වද, කොයිතරම් හැඩතල තියෙනවද මේ අතරේ. වර්ණ ගැන්වීම සහ මෙන්න මේ භාවිතයන්. මේක ටේබල් මැට් එකක්ද? ටේබල් මැට් එක. බලන්න කොයිතරම් අපූර්ව සංකල්පද මේවා. මේවා තමයි සිතුවිලි. ඇයි ඇත්තටම මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා හිතෙන්නේ? ඇත්තටම එහෙම දෙයක් හිතුනේ ගොඩක් වෙළඳපොලේ තියෙන ටේබල් මැට් ප්ලාස්ටික් ඒ වගේ වෙන වෙන ජාති වලින්. මට ඉතින් හිතුණා ලීවලින් කරන්න ඕන කියලා. ඊට පස්සේ මම ඒ විදිහට මගේ වැඩ කරන බඩු කර්මාන්තයේ දනේ මල්ලිට කිව්වා මට මේ විදිහට කරගන්න ඕනේ, මේ විදිහට හදා ගන්න ඕනේ කියලා. මම එයාට ප්‍රමාණයක් දැම්මා අවශ්‍ය විදිහට. ඊට පස්සේ එයා මට ඒ විදිහට හදලා දුන්නා. ඒ අනුව මම ඊට පස්සේ නිර්මාණය කරා. ඒවට අවශ්‍ය විදිහේ නිර්මාණ ගොඩක් මම සාම්ප්‍රදායික නිර්මාණ තමයි වට යොදාගත්තේ. ඒ වගේම විදේශීය වෙළඳපොළත් ඉලක්ක කරගනිමින් මම කරා. විදේශිකයන් කීප දෙනෙක් ගත්තා මගෙන්.
අරගෙන ඇතැම් අය තමගේ යාළුවන්ට විදේශවල සිටින අයට අරගෙන යවුවා ඒගොල්ලන්ට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් ඒ විදිහට යවන්න පුළුවන් මේ වගේ දෙයක් අරගෙන එහෙම තමයි මම ඒ පැත්ත එහෙම හිතලා තමයි මම ගොඩක් මේ නිර්මාණ කළේ බොහෝ වෙලාවට දැන් මෙවැනි නිර්මාණ දිහා බලපුවහම කෙනෙක් කියන කාරණයක් තමයි මේ මේවා ටිකක් මිල අධිකයිනේ ඇයි මෙහෙම කියන්නේ ඈ ගොඩක් දෙනෙක් එහෙම මනුජ අපි අහන තරඟ ගොඩක් දෙනෙක් ඒ කතාව කියනවා නිර්මාණයක් දැක්කොත් මේ අපේ නිර්මාණ වල තමයි එහෙම කියන්නේ හැබැයි සාමාන්‍ය විදේශීය නිර්මාණ වල ගේනවා ටිකක් කියන්නේ හැබැයි අපේ නිර්මාණයක් දැක්කොත් කියනවා මේවා ටිකක් මිල අධිකයි ඇයි මෙච්චර ගණන් යන්නේ මේක අඩු කරලා දෙන්න බැයිද ඔවැනි කතා කියනවා මොකද්ද මේකට හේතුව ඇත්තට එහෙම අහලා නැද්ද කවුරුත් අහලා තියෙනවා ඇත්තටම අහලා තියෙනවා ඇත්තට ඉතින් එයාලා දන්නේ නැහැ මේ නිර්මාණයක් කරන්න අපි කොච්චර මහන්සි වෙනවද කියලා දැන් මේක print එකක් නෙමෙයිනේ අතින් අඳින නිර්මාණයක් ඉතින් ඒක අතින් අඳලා ඒක ඊපස්සේ color කරන්න ඒක සෑහෙන කාලයක් යනවා දැන් මේ වගේ දැන් මේ වගේ නිර්මාණයක් කරන්න දැන් මේ මලක් කරන්න සාමාන්‍යයෙන් අපිට කලර්ස් හතරක් විතර දාගන්න බ්ලෙන්ඩ් කරලා තමයි මල මල් පෙත්තක් කරන්නේ. එතකොට ඒ වගේ දැන් ගොඩක් තියෙනවනේ. ඔව්. ඉතින් ඒ වගේ ලොකු කාලයක් යනවා. ඉතින් සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් 6ක් ඒ වගේ කාලයක් යනවා මේ වගේ නිර්මාණයක් කරන්න. දැන් මේ පසුත්තලේ දැක්කත් වර්ණ කීයක්ද නේද? ඔව් වර්ණ ගොඩක් වර්ණ එනවා. ඒතර තනි වර්ණයකින් කොයි වෙලාවකවත් නිර්මාණයක් කරන්නේ නැහැ. ඒතර ඒක එහෙම වැඩකුත් නැහැ. ඔව්. ඉතින් ඒ නිසා ඒතර ඒ කාලෙත් එක්ක ඇත්තටම අපි නියම වටිනාකමක් කියන්නෙත් නැහැ ඒ කාලෙත් එක්ක. මේ ඉතින් ඒක ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේකට කොච්චර මහන්සි වෙනවද කියලා. ඉතින් ඒක බලන් ඉන්න කෙනෙක් නම් දැන් තේරුම් ගන්නවා මේක සෑහෙන අමාරු දෙයක් නේද කියලා. ඔව්. ඉතින් ඒ අනුව තමයි ඉතින් අපි මිල කියන්නේ. ඉතින් සමහරුන්ට ඉතින් මේ මිල ඉතින් වැඩි. ඉතින් ඇත්තටම නොදන්නකම කියලා තමයි මම නම් හිතන්නේ. ඔව්. මම මේ ඇත්තටම මේ බලබලා හිටියේ කොයිතරම් අපූර්ව නිර්මාණ අපිට කරන්න පුළුවන්ද කියලා. බලන්න මේ තියෙන්නේ එවැනිම අපූර්ව නිර්මාණයක්. දුටු පමණින් හිතාගන්නත් බෑ මේක කොහේතර භාවිතා කරන්න පුළුවන් මොකක්ද මේ නිර්මාණය කියලා. ඇයි මනුෂ්‍ය මොකක්ද මේ අතරම අපි මේ දකින්නේ මෙහෙම නිර්මාණයක් කරන්න හිතුනේ? ඩෝර් ස්ටොප් එකක් විදිහට තමයි මම මේක නිර්මාණය කරේ. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය තියන්නේ ගායක ගලක් ඒ වගේ මොනවා හරි ප්ලාස්ටික් වලින් හරි වෙන මොනවා හරි දෙයක්. ඉතින් මට හිතුණා මේ වගේ එකක් කරාම ඒ වගේ එකට ලස්සනයි ඒක නිර්මාණාත්මක බවකුත් තියෙනවා කියලා. ඒ වගේ තමයි මම මේක නිර්මාණය කරේ. ඒ වගේම මම තව හිතුවා මේක අපිට මේසයක් උඩ තියලා කොළ හුලඟ යනා වගේ අවස්ථාවක ඒ වගේ එහෙම ඒ වගේ එකකටත් මේක යොදා ගන්න පුළුවන් කියලා මම හිතුවා ඒ වගේ දෙයකටත් ගන්න පුළුවන් කියලා. එහෙම හිතලා තමයි මේ වගේ දෙයක් නිර්මාණය කරේ. දැන් බොහෝ වෙලාවට මනුජමේ දැන් මේ නිවාණේ තියෙන බොහෝ නිර්මාණ දැක්කොත් ඔබේ හැකියාව දැක්කොත් සාම්ප්‍රදායික සිතුවම් තියෙනවා. ඒ වගේම තමයි අපි සාමාන්‍ය අපි කියන්නේ අර ටිකක් ට්‍රැඩිෂනල් ආර්ට් එක සාම්ප්‍රදායික චිත්‍ර ඉක්මවා ගියපු චිත්‍ර නේ. ඒ වගේ චිත්‍ර තියෙනවා. ඉතින් මෙවැනි විවිධ ශෛලීන් වලට ඔබට හැකියාවක් තියෙනවානේ. ඔව්. එහෙම කොහොමද කියන්නේ මේ හැකියාවක් ආවේ අර පාසල් කාලේ ඉඳන්ම ආපු හැකියාවද නැත්නම් දැනට යම් ආකාරයක ඔබ තාක්ෂණයත් එක්ක මුහු වෙලා හොයනවද හොයා බලනවද මෙහෙම කළොත් හොඳයි කියලා? කොහොමද මේ හැකියාව හඳුනාගත්තේ? ඇත්තටම පාසල් කාලේ තමයි මම දැන් මුලින්ම පටන් ගත්තේ චිත්‍ර අඳින්න. එතකොට මට මගේ තාත්තා ගොඩක් දැක්ක මට ලස්සනට චිත්‍රන්න පුළුවන් ඒ පැත්තෙන් තාත්තා මාව ඊට පස්සේ ගොඩක් උනන්දු කරන්න ගත්තා. මට සෑහෙන උදව් කර මගේ තාත්තා. ඊට පස්සේ මට මගේ ඉස්කෝලේ හිටියා උපාලි රංජිත් පත්‍රගේ කියලා සර් කෙනෙක් ඒසේ ගොඩාක් දක්ෂ ගුරුවරයෙක්. එතුමා මගේ දක්ෂතාවය අඳුනාගෙන මට ගොඩාක් උදව් කරා. ඇත්තටම ඒ කාලේ ස්කෝලෙට එන චිත්‍ර තරංග පත්තරයක චිත්‍ර තරංගියත් අපි එකක්වත් අතාරින්නේ නැහැ. හැම චිත්‍ර තරංගකටම අඳිනවා. ඉතින් ගොඩක් මම දිනලා තියෙනවා පළාත් මට්ටමින් ජාතික මට්ටමින් විදේශීය මට්ටමින් එහෙම ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඒ ඊපස්සේ ගොඩක් මම මෝස්තර පැත්තට තමයි මම ආස කරේ ඒ කාලේ චිත්‍ර අඳින්න. ඉතින් ඒ විදිහට ඕ ලෙවල් වෙනකන් මම ඒ සර් යටතේ ඉගෙන ගත්තා. ඊට පස්සේ මට ආයි හොඳ සර් කෙනෙක් හම්බ වුණා ආරියපාල ගමගේ කියලා හොරණ ප්‍රදේශයේ. ඒ සර් යටතේ මම ගොඩක් ඉගෙන ගත්තා සාම්ප්‍රදායික චිත්‍රෙම එයාගෙන් තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම කරා දැන් මෝස්තර ඊපස් සාම්ප්‍රදායික චිත්‍රවලට ආවා. මට අලුත් දේවල් කරන්න ආසෙ තුනා කියන්නේ ඇබ්ස්ට්‍රැක් පැත්ත ඒ පැත්තට මට ආස හිතුණා. මම ඇබ්ස්ට්‍රැක් පැත්ත කරන්න ගත්තා මොඩර්න් ආර්ට්. ඒ වගේ මට ඇත්තම කියනනම් හැම වර්ගයකින්ම නිර්මාණ කරන්න පුළුවන් කමක් තියෙනවා.
I think it was ගොඩක් අයගේ ඉල්ලුමත් abstract පැත්තටත් ගොඩක් ඉල්ලුමක් තියෙනවා. I think ඒ නිසා ඒ පැත්තත් මම ගොඩක් කරනවා. එහෙම තමයි ඒ දේවල් කරේ. රංග මං හිතන්නේ දැන් ඔබත් ලොකු කාර්යයක් මෙතන කරනවා. ඒ දින මානසික නිදහස. දැන් ඔබ කොහොමද මනුජයට මේ වගේ හැකියාවන් තියෙනවා චිත්‍ර අඳින්න පුළුවන්. හැගේ තියෙන මේ හැකියාව ටිකක් මතු කරලා ගත්තොත් හොඳයි තව. එහිම අදහසක් හිතුවේ ඇයි එහෙම කරන්න ඕනේ කියලා. ඇත්තටම දැන් අපි මේ ගේ හැදුවා. අපිට ගැලපෙන විදිහට. හදාගත්තට පස්සේ දැන් මම මෙයාගේ මේ හැංගිච්ච හැකියාව මම දැක්කා. හැබැයි අපිට අර ගමෙන් මේ පානදුර පැත්තට අපි පදිංචිය මාරු වුණාට පස්සේ යම් කාලයක් අපිට මේක මග ඇරුණා. ඊට පස්සේ මම මෙයාට කිව්වා අපි මුලින් චිත්‍ර ටිකක් නිර්මාණය කරමු අපේ ගෙදරට ගහන්න. අපේ ගෙදර බිත්ති තියෙනවනේ මතක. ඔව්. ඉතින් ඒ වුණා ඇය ලස්සනට චිත්‍ර නිර්මාණ බිහි කරා. ඒ බිහි කරන කොට අපි දැන් ඔය මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල අපි නිකන් අපේ ආත්මෘත්තියට මේ චිත්‍ර අපි මේ පළ කරන්න ගත්තා. පළ කරාම මගේ ඔෆිස් එකේ යාළුවෝ මේ අසල්වාසි හිත මිත්‍රාදීන් බොහෝ පිටසක් දුව අපිට චිත්‍රයක් කළා දෙන්න. අපිට චිත්‍රයක් කළා දෙන්න කියලා. ඒ අනුව ඒ අපි මුලින්ම නම් ඉතින් ඒ වටිනාකමක් අපිට කියන්නත් දැන්. අපිට මේ ශේත්‍රය ගැන අවබෝධිකුත් නැහැ. අපි ඉතින් ක්‍රමානුකූලව යන වියදම බලලා ඉතින් වඩා සාධාරණ විදිහට මේ මිලක් තීරණය කරලා අපි ඇයගේ සතුට අපි ලබා දුන්නා. ඒ ආකාරයට තමයි ඇය මේ චිත්‍ර ව්‍යාපාරයට ඇය අවතීර්ණව තියෙන්නේ. බොහෝ වෙලාවට අපි දන්න දෙයක් තමයි මේ පවුලක සාර්ථකත්වය සහ බැඳීම තියෙන්නේ මෙන්න මේ එකතුවත් එක්ක. අපි රටහරහා ඔබට කියන්නේත් මේ කතාවම තමයි. ඔබට යමක් කරන්න පුළුවන් නම් නිවහලෙන් පටන් ගන්න. ඔබේ කුටුම්භය හරි ශක්තිමත්. ඒක තමයි අත්‍යවශ්‍යම. දැන් රංග අපි මෙහෙම හිතමු දැන් මේ තරම් අපූර්ව නිර්මාණ ගණනාවක් මේ නිවහනේ තියෙනවා. හැබැයි ඉතින් දැන් මේක වෙළඳපොළට අරන් යන්න ඕනේ ඔබ නේද? මනුජ ලස්සනට චිත්‍ර අඳිනවා. ඒ තරම් අපූර්ව නිර්මාණ කරනවා. මේ නිර්මාණ කලාව ලෝකෙට ගෙන යන්න තියෙන්නේ ඔබට. අභියෝගයක් නැද්ද මේක? පැහැදිලිවම විශාල අභියෝගයක්. මොකද හේතුව අපිට නිර්මාණ මේ විශාල ප්‍රමාණයක් පැහැදිලිවම අපිට බිහි කරන්න පුළුවන්. මොකද ඒක ස්ථානේ අපේ නිවසනේ. නිවසේ ඉඳලා අපිට චිත්‍ර නිර්මාණ බිහි කරන්න. නමුත් මේ වෙළඳපොළට අරගෙන යනකොට ඒ වෙළඳපොළ අපිට ගැළපෙන වෙළඳපොළ හඳුනා ගැනීම, අලුවි කරන ස්ථාන හඳුනා ගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක්. ප්‍රථමයෙන්ම අපි යම් කිසි ආයතනයකට ගිහිල්ලා අපි කතා කරාම අපි චිත්‍ර අලුවි කරන්න අවස්ථාවක් දෙන්න කියලා ප්‍රථමයෙන්ම බොහෝ විට ප්‍රතික්ෂේප වීමක් තමයි තියෙන්නේ. විශ්වාසය හදාගන්න එක තමයි අසීරුම වැඩේ. ඉතින් අපි මේ වෙනකොට මේ දුෂ්කර කාල පරිච්ඡේදය අවුරුදු දෙකක තුනක ඉඳ දුෂ්කර කාල පරිච්ඡේදයෙන් අපි හිමිට නිමා කරමින් මෑගේ චිත්‍ර අලවි කර ගැනීම සඳහා සුදුසු වෙළඳ සැල් ස්ථාන අපි අඳුනගෙන ඉතින් වෙළඳපොළ ක්‍රමානුකූලව ජය ගනිමින් තමයි තියෙන්නේ. තංග ඇත්තරම මේ කාර්යය තමයි ඉතාම වැදගත්. මොකද අපි උත්සාහ කරන්නේත් අපේම නිර්මාණකරුවන්ට වේදිකාවක් හදන්න. ඔවුන්ට නිසි වෙළඳපොළක් තියෙන්න ඕනේ. එහෙම අවස්ථාවක් තියෙනකොටත් ඇයි විදේශීය රටවලින් බොහෝ නිර්මාණ ගේන්නේ? ගෙනල්ලා මේ නිර්මාණකරුවන් ඇයි කොතෙන්ද අපි තල්ලු කරන්නේ? මේක අපි ඍජුව කතා කරන්න ඕනේ. අපි හැමදාමත් රටා බලන් ඉන්න වගකිවයුත්තන්ට කියනවා. අපි හදලා දෙමු. මේ රත්තරන් මිනිස්සු ඉන්නවා මේ මහ පොළොවේ පැලවෙන්න බලාගෙන. එනිසා ඔවුන්ට අවස්ථාව තියෙන අතරේ මේ විදේශීය රටවලින් අඩු නිර්මාණ ගෙන්නනවා නම් එතන ලොකු කේතවාචකයක් තියෙනවා මේ නිර්මාණකරුවන් සම්බන්ධයෙන්. අපි ඒක තමයි වෙනස් කරන්නට ඕනේ. අපි මෙහෙම දෙයක් හිතමු. ගොඩක් කලාවට අපි දන්න කාරණයක් තමයි අපි සුභවාදීව බලමු අපිට එහෙම තත්ත්වයක් උදා වෙයි. සුභවාදීව අපි හිතමු. දැන් ගොඩක් කලාවට අපි දකින කාරණයක් තමයි විවිධ අත්දැක බැලීම්, අලුත් සංකල්ප. ඉතින් ඒක කොහොමද දෙන්න එකතු වෙලාද මේ දේ ගොඩනගා ගන්නෙ? කොයි විදිහෙද මේක සිද්ධ වෙන්නේ කියන එක අපිට පොඩ්ඩක් කියන්න ඕන. දැන් අපේ ගෙදර මේ දැන් මෙයා චිත්‍ර ශිල්පිනේ. මම පහසුකම් සපයන්න. ඔව් මානසික නිදහස දෙන්න බෑනේ. දෙන්න ඕන. එතකොට මම දැන් වැඩ ඇරලා ගෙදර ආව ගමන්ම මම අනිවාර්යයෙන්ම යන්න ඕන උඩට. මෙයා චිත්‍රාන්දින ස්ථානේ බලන්න ඕන. හා චිත්‍රාන්දින ස්ථානෙට ගිහිල්ලා ඒ දා දවසේ අය කරලා තියෙන චිත්‍ර සම්පූර්ණ ප්‍රමාණය හෝ කොටස හෝ බලලා මගේ කමෙන්ට් එක තමයි මෙයා මුලින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම එතනදී මේ ඇත්තටම කියනවා නම් මුල් දවස්වල මම කමෙන්ට් එකක් දුන්නේ හැමතිස්සෙම ධනාත්මක පැත්තට. මොකද මට අවශ්‍යතාවය දුන්න මෙයාගේ මේ හැංගිච්ච හැකියාව වැරදි හරි ඉස්සරහට හොඳට ඉස්මතු කරලා ගන්න. වරදින්නේ නැහැ. ඉතාමත්ම දක්ෂයි. මටත් පුදුමයි. අතවද මේ නිර්මාණ පිළිබඳව. ඊට පස්සේ මම හැමතිස්සෙම පොසිටිව් පැත්තෙන් තමයි බලලා හරිම ලස්සනයි කියනවා. හැබැයි අඩුපාඩු මම දැකලා තියෙනවා. හැබැයි මම කියන්නේ නැහැ. දැන් අද වර්තමානයේ වෙනුගිට
මං මෑට මං ඒකේ අඩුපාඩු පෙන්වනවා. පෙන්වුවාම ඒක නැවත නිවැරදි කරගන්න. ඒ විදිහට අපි දෙන්න කතා කරලා අවසාන නිර්මාණය බිහි කරන අවස්ථාව බොහෝ වැඩිනේ. ඔව්. ඉතින් ඈත් බලාපොරොත්තු වෙනවා. මේ මම මේ චිත්‍රය අඩුපාඩු කියලා අවසාන නිර්මාණය සම්පූර්ණ නිර්මාණයක් බවට පත් කරගන්න. ඉතින් අපි දැන් එකතු වෙලා තමයි හැමතිස්සෙම මේ නිර්මාණය පිළිගන්න. මට ඇත්තටම නිර්මාණය ඉවර කරනකම් මට අදහසක් නැහැ. මොකද මට චිත්‍ර ශිල්පයේ පිළිබඳව මට ලොකු අදහසක් නැහැ. මම වෙනම විෂයක් තමයි ජීවිතය ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි දැන් මටත් මේ චිත්‍ර නිර්මාණ පිළිබඳව මන අවබෝධයක් තියෙනවා. අඳින්න බැරි වුණාට මේ බොහෝ අමුද්‍රව්‍ය පිළිබඳව වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මිල ගණන් තීරණය කිරීම පිළිබඳව දැන් මට පුළුල් අවබෝධයක් තියෙනවා. මොකද මම එක හැමතිස්සෙම කතා කරනවා. කතා කරලා මේ තමයි අවසානයේ අපි අවසන් තීරණයකට එන්නේ. අපි දෙන්න තනි තීරණයකට මොන හේතුන් නිසාවත් මේ ව්‍යාපාරය තුළ කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම මම මේ වෙලාවේ ඇත්තටම මේ මතක් කරන්න ඕන මේ කර්මාන්තයේ මුලින් ආරම්භ කරපු අවස්ථාවේ අපිට ශක්තියක් විච් අපිට අත දුන්න මගේ ආයතනයේ බොහෝමගේ මිත්‍රයින් පිරිසක් ඉන්නවා. චිත්‍ර මිලදී ගත්තා. එකක් නෙමෙයි කීපයක් මිලදී ගත්තා ඉන්න. මේ අපේ මේ අපේ මෙයාගේ හැකියාව දක්ෂතාවය දැකපු මල්ලි කෙනෙක් ඉන්නවා. ඇත්තටම වෘත්තියෙන් බොහොම ඉහළ මල්ලි කෙනෙක් මේ අසල්වාසිය. ඒ මල්ලි හසිත මල්ලි චිත්‍ර මං හිතන්නේ මුළු ගෙදරටම අවශ්‍ය චිත්‍ර අපේ මිලදී ගත්තා. සමහර වෛද්‍යවරු හිටියා අපෙන් චිත්‍ර නිර්මාණ නේද ගෙදරටම ගෙන්න ගත්තා. සමහරක් වෙලාවට ලංකාවේ සුප්‍රසිද්ධ වෛද්‍යවරු අපි බෙහෙත් ගන්න ගියාට පස්සේ මෙයා කරන්නේ මොකද්ද වෙදනි වෘත්තිය කියලා ඇහුවාම ඒ ආසාවට චිත්‍ර අපේ නිර්මාණ මිලදී ගත්තා. ඒ අයිට අතිරේකව ලක්සල ආයතනේ ලක් කම්මායතනේ විශේෂයෙන් පානදුර ලක් විස්කම්මායතනේ අපිට දැන් අවස්ථාවක් සලසා දීලා තියෙනවා. අලුත්ගම හෙරිටන්ස් මහගෙදර කියන සංචාරක හෝටලේ. ඉතින් මේ අය අපි ගැන දැඩි විශ්වාසයෙන් අපිට මේ ගමන යන්න උදව් කරා. ඒ සියලු දෙනාටම අපේ අවංක ආදර ස්තුතිය කෘතවේදීත්වය. ඒ වගේම අපිට වචනකින් හෝ අපි ධෛර්යමත් කරපු සීලු දෙනාවත් මේ අවස්ථාවේදී අපි මනුවන් ගැලරි අපේ මේ ව්‍යාපාරය වෙනුවෙන් අපි මතක් කරන්න ඕන. ඇත්තටම හදවතින්ම බොහොම ස්තුතියි. ඒ වචන ටික අපිට ශක්තියක් වෙන හේතුවකින් දනෙමෙයි. මිනිස්සු වැටෙන්න එක මොහොතක් හරි අපිට නැගිටවන්න පුළුවන් නම් අත දෙන්න පුළුවන් නම් ඒක හරි පිනක්. ඒ පින තමයි අපි ජාතික රූපවාහිනිය හරහා මේ කරන්නේ. ඒ ඇගෙයිම තියෙන්නේ ඔබ අතේ. අපි සම්මානිත වැඩසටහනක් වෙන්නේ ඒ නිසා වසරේ විශිෂ්ටතම සංග්‍රාමයේ වැඩසටහන විදිහට. මෙහෙම දෙයක් කියන්න ඕනේ රංග, ඒ වගේ මනුජ මේක තමයි අපිට ඕනේ. සංයෝගයේ සුසංයෝගයේ කුටුම්බේ ශක්තිමත් වෙන්නේ ආදරය බැඳීම මේ සියල්ලත් එක්ක. ඉතින් හදවතින්ම සුභපතනවා ඔබ දෙපළට. අපි ආපුලේ ඉඳන් අපි දකින්නේ මේ නිර්මාණ ගොන්නක්. ඒ නිර්මාණ ගොන්න පිටපස තියෙන්නේ ඇත්තම සැබවින්ම ඔබ දෙපළගේ ආදරය සහ සෙනෙහස රිංගතුකම්. ඉතින් ඒවා ශක්තිමත් වෙන්න ඕනේ. හදවතින්ම අපි ආදරය ඔබටත් සුභපතනවා. දවසක ඔබලාගේ නිර්මාණ සන්නාමයක් විදිහට ලෝක ඉස්සරහා තියෙවි. බොහොම ස්තුතියි මනා. බොහොම ස්තුතියි. ඉනට හඳට ග්‍රහ තාරකාවලට ආදරය කරපු මනුජට අද සිතුවම් කලාව තමන්ගේ හොඳම යාළුව වෙලා පුංචි කාලේ ඉඳලා සිතුවමට ආදරය කරපු ඇයට අද සිතුවම් කලාවත් එක්ක දිග ගමනක් යන්න හැකි වෙලා ඊට ජීවිතේ ළඟින්ම ඉන්න ඇගේ ආදරණීය සැමියා නිතරම ඇයට අවවාද අනුශාසනා වගේම මහා ශක්තියක් වෙනවා. මනුජල වගේ කාන්තාවෝ මේ මහපොළොවට වාසනාව ගෙනා විතරක් නෙමෙයි මේ මහපොළොව රණින් බබලවනවා. තවත් දෙක ගමනක් සිත්තර කලාවත් එක්ක ජීවිතය ගෙවා දමන්න ඔබට හැකි වේවායි දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට සූදානම් වෙන්නේ සමුගෙන යන්න. සමගෙන යන්න කලින් පුංචි දෙයක් කියලාම යන්න ඕනේ. ආත්මය කියලා කියන්නේ මිනිසුන්ගේ සිත් සුවපත් කරන තැනකට. එහෙම සිතක් සුවපත් කර හැක්කේ ඉන්ද්‍රජාලික හදවතක් තියෙන කෙනෙකුට විතරමයි. ගිල්ලෙන්න සුවසතියක්. මකා තමා දෙසිතක සටහන්.